සුබ දවසක් කියලා පිළිගන්න අදත් මගේ යාළුවෝ හැමෝටම හැමදාම ෆ්ලැග්ෂිප් ඩිවයිස් විතරක් අන්බොක්ස් කරලා හරියන්නේ නැති හින්දා අද අරන් ආවා Oppo සමාගමේ entry level phone දෙකක් වෙන Oppo A5s phone එක වගේම තාම ලෝකේ කිසිම තැනක අඩුම ගානේ ෆොටෝ එකක්වත් නැති Oppo A1K කියන entry level phone දෙක ගැන ඉතින් අපි මේ ෆෝන් දෙක ගැනම අද කතා කරමු මොකද මේ දෙකම රුපියල් 30,000ට වඩා අඩුයි Oppo A1K කියන ෆෝන් එකේ ප්‍රයිස් එක ඇත්තටම තාම කන්ෆර්ම් නෑ සමහරට රුපියල් 25,000ටත් වඩා අඩු වෙන්න පුළුවන් නමුත් A5s කියන ෆෝන් එක අපිට ගන්න පුළුවන් ලංකාවේ රුපියල් 29,000කට මිලදී ගන්න පුළුවන් ඉතින් අපි එකටම මේ A5s කියන ෆෝන් එක අන්බොක්ස් කරලා බලමු බොක්ස් එකේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා ඒ වුණාට මට මේ Oppo A1K කියන ෆෝන් එකේ බොක්ස් එකක් නැහැ ඉතින් මම ඔයාලට ස්පෙસિෆිකේෂන් ගැන විතරක් අපි මේ ඩිවයිස් එක ගැන කතා කරමු එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට අපි එකට මේ උඩු පියන අයින් කරගනිමු අයින් කරගත්තට පස්සේ අපිට තව බොක්ස් එකක් බලා ගන්න හම්බ වෙනවා මේකේ ඔව් ඒක අපිට බලා ගන්න පුළුවන් මේකටම ආපු සිලිකන් බෑක් කවර් එක වගේම මේකේ পেපර් වර්ක්ස් ටික සහ ඒක අපිට සිම් රිමූවර් ටූල් එකක් බලා ගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙයාලගේ මේ Oppo A5s කියන ඩිවයිස් එක. අපි ඒකත් දැනට පැත්තකින් තියාගනිමු. ඔව් මේක අපිට බලා ගන්න පුළුවන් micro USB කේබල් එකක්. ඒ වගේම තමයි මෙයාලගේ charging brick එක. ඉතින් ඔන්න ඔච්චරයි අපිට මේ බොක්ස් එකේ එන්නේ. අපිට මේකේ හෙඩ්ෆෝන් එකක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපි එකටම මේ A5s එකේ ස්පෙસિෆිකේෂන් ගැන අපි ටිකක් කතා කරලිමු. අපිට මේකේ බලා ගන්න පුළුවන් අඟල් 6.2ක SIPS LCD screen එකක්. ඒ වගේම මේකේ pixel density එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 720x1520. ඒ වගේම තමයි මේකේ screen එක ආරක්ෂා කරලා තියෙනවා මේක Corin Gorilla Glass 3. ඒ වගේම තමයි මේකේ OS එක ගල්තින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Android ලගේ 8.1 කියන Oreo OS එක. ඒ වගේම තමයි මේකේ color OS එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 5.2. ඒ වගේම තමයි මේකේ chipset එක අපිට බලා ගන්න පුළුවන් Helio P35 කියන 12 nanometer chip එක. ඒ වගේම තමයි විශේෂයෙන් මේකේ dual sim tray එක අපිට බලා ගන්න පුළුවන් dedicated card slot එකක්. විශේෂයෙන්ම මේ A5s කියන device එක වට වර්ග කිහිපයකින් මිලදී ගන්න පුළුවන් විශේෂයෙන්ම 2GB සහ 4GB කියන version දෙකෙන්. ඒ වගේම මේ දෙකට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 32 සහ 64GB internal storage එකක් එනවා. අද මගේ අතේ තියෙන්නේ 2GB සහ 32GB කියන version එක. විශේෂයෙන්ම මේ device එකේ කැමරාව ගැන කතා කරද්දී අපිට dual rear camera setup එකක් බලා ගන්න පුළුවන්. ඒකේ megapixel 13ක aperture 2.2 යනවා වගේම megapixel 2ක aperture 2.4 යන depth sensor එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ dew drop screen එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අන්නේ dew drop කෑල්ල අපිට බලා ගන්න පුළුවන් megapixel 8ක single selfie camera එකක් අපිට ඒකේ aperture එක 2.0 බලා ගන්න පුළුවන් විශේෂයෙන්ම මේ selfie camera වේ HDR පහසුකම තියෙනවා ඒ වගේම තමයි මේකේ අපිට rear mounted fingerprint sensor එකක් බලා ගන්න පුළුවන් ඇත්තටම ගොඩක් speedly වැඩ කරනවා මේ device එකේ නමුත් මේ price range එකත් එක්ක ඇත්තටම මේ speed එක හොඳටම ප්‍රමාණවත් අනිත් මේ device එකේ තියෙන overall ගත්තම මේකේ තියෙන විශේෂම දේ තමයි මේක අපිට බලා ගන්න පුළුවන් milliampere 4230ක ටිකක් ලොකු capacity එකක් තියෙන battery එකක් ඇත්තටම මේ වගේ price range එකකට අපිට ඒ වගේ battery capacity එකක් normal device එක බලා ගන්න හම්බෙන්නේ නැහැ නමුත් මේ Oppo සමාගමේ තියෙන විශේෂත්වය තමයි ගොඩක් entry level phone වලටත් ගොඩක් ලොකු battery එකක් වගේම dual rear camera setup එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා ඉතින් දැන් අපි බලමු මේක design එක ගැන මේකේ back side එකට આવතින් අපිට බලා ගන්න පුළුවන් dual rear camera setup එක වගේ මේ LED flashlight එක ඒ වගේ මීට පල්ලෙහෙන් fingerprint sensor එක phone එකේ පල්ලෙහා පැත්තට આવතින් අපිට බලා ගන්න පුළුවන් speaker එක ඒ වගේම micro USB port එක වගේම mic එක සහ 3.5 mm headphone port එක ඒ වගේම තමයි මේකේ අපිට දකුණු අත පැත්තේ බලා ගන්න පුළුවන් වෙන්නේ power key එක විතරයි අපිට වම් අත පැත්තේ බලා ගන්න පුළුවන් volume rocker සහ dual sim tray එක ඒ වගේම අපිට phone එකේ උඩ කිසිම දෙයක් බලා ගන්න හම්බෙන්නේ නැහැ මේ screen එකේ dew drop notch එකට උඩින් අපිට බලා ගන්න පුළුවන් මේකේ earpiece එක ඉතින් ඒ වගේම තමයි අද මගේ අතේ තියෙන්නේ මේකේ black color එක මේක ඔයාලට මිලදී ගන්න පුළුවන් red black gold සහ green කියන colors හතරෙන්ම
ඉතින් ඔන්න ඕක තමයි මේ A5s එකේ තියෙන ස්පෙસિෆිකේෂන්. දැන් අපි කතා කරමු ලෝකෙ කිසිම තැනක හරියට විස්තරයක් නැති මේ A1K කියන ඩිවයිස් එක ගැන. මේකේ අපි එකටම ඩිසයින් එක ගැන බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් බෑක් සයිඩ් එකේ තියෙන මේකේ එක කැමරයක්, ඒ වගේම LED ෆ්ලෑෂ් ලයිට් එක, ඒ වගේම පල්ලෙහෙන් Oppo ලෝගෝ එක වගේම ෆෝන් එකේ පල්ලෙහාට අවුතින් අපිට බලා ගන්න පුළුවන් මේක ස්පීකර් එක, ඒ වගේම මයික්‍රෝ USB පෝට් එක සහ මයික් එක වගේ මීට හැපැත්තේ 3.5 mm හෙඩ්ෆෝන් පෝට් එක, ඒ වගේම ෆෝන් එකේ දකුණු අත පැත්තේ පවර් කී එක විතරයි. මේකෙත් A5s එක වගේමයි වම් අත පැත්තේ බලා ගන්න පුළුවන් වෙන්නේ SIM tray එක වගේම volume rockers. ඒ වගේම අපිට උඩහා කොටස කිසිම දෙයක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. මේකේ අපිට drop drop screen එකට උඩින් අපිට බලා ගන්න පුළුවන් මේකේ ear piece එක. ඒ වගේම තමයි මේකේ අපිට rear camera බලා ගන්න පුළුවන් වෙන්නේ megapixel 8කින්. ඒ වගේම මේකේ selfie camera බලා ගන්න පුළුවන් megapixel 5කින්. ඒ වගේම තමයි අපිට මේකේ 2GB RAM එකක් හම්බෙනවා. ඒ වගේම 32GB internal storage එකක් හම්බෙනවා. ඉතින් මේ දේවල් ගත්තම අපිට අනිවාර්යයෙන්ම ගෙස් කරගන්න පුළුවන් මේක රුපියල් 25000කට වඩා අඩු වෙන්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩි. ඒ වගේම තමයි මේකේ color OS එක අපිට බලා ගන්න පුළුවන් 6 කියන version එක. මොකද A5s එකේ තියෙන 5.2 version එක. ඒ වගේම තමයි අපිට මේ device එකටත් milliampere 4000ක් හම්බ වෙනවා. ඒ වගේම තමයි අඟල් 6.1ක dev drop screen එකක් අපිට මේ device එකෙත් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ device දෙකම සතියක් විතර පාවිච්චි කරලා බලමු කොහොමද මේක user friendly එක සහ මේකේ බැටරිය මෙයාලා කියන තරම් capacity එකක් තිබ්බත් day to day යූස් එකේදී කොහොමද අපිට ඒක වැදගත් වෙන්නේ කියන එක. ඉතින් ඔයාලා මොකද හිතන්නේ Oppo සමාගමේ මේ entry level phone දෙක ගැන? ඔයාලට පුළුවන් පල්ලා comment section එකේ comment එකක් දාන්න. මොකද මේ device දෙක ලංකාවේ ඔයාලට රුපියල් 30000ට වඩා අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ A1K කියන phone එක ඔයාලට සමහරවිට රුපියල් 25000ටත් වඩා අඩු වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ වගේම දැනට මේකේ price එක confirm වෙලා තියෙනවා. රුපියල් 29000කට ඔයාලට මේ Oppo A5s කියන device එක මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මගේ video එකට කැමති නම් ඔයාලට පුළුවන් මේක ලයික් කරන්න, කමෙන්ට් කරන්න සහ යාළුවන්ටත් බලන්න ෂෙයා කරගන්න. ඒ වගේම ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයාට පුළුවන් දැම්ම පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක press කරලා subscribe වෙන්න. ඒ වගේම ඊට හැපැත් තියෙන bell icon එක press කළොත් තමයි මම දාන හැම video එකක්ම හැමෝටම කලින් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ වගේම video එකකින් හමු වෙනකම් හැමෝටම සුබ දවසක්.